සිය සමාගම් සමූහයට අයත් සමාගම් කීපයක තමන් දරූ අධ්‍යක්ෂ ධූරවලින් තමාව අයුතු සහගත ලෙස ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම බලපාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩීඑන්සයි සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ගිහන් සදිත් රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 8වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පසුගිය ජනවාරි 19 වනදා නියම කළා. ඒ අනුව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති ඩීඑස්සයි සමාගමේ කසුන් රාජපක්ෂ, තුසිත රාජපක්ෂ, බාති අමරකෝන්, නෙලානි රාජපක්ෂ, අනුරද සිල්වා, අසංක රාජපක්ෂ ඇතුළු සෙසු අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් කරුණ දැක්වීම සඳහා පෙත්සම ලබන දෙවනිදා ජලි කැඳවීමටද විනිසුරුවරයා මෙහිදී නියම කර තිබෙනවා. සිය සේවාදායකයා හුදරු සමාගම්වල තනතුරු වලින් ඉවත් කොට ඇත්තේ සමාගම් පනතට සම්පූර්ණයෙන් පටහැනි ආකාරයෙන් හා ස්වභාව යුක්ති ධර්මයට පටහැනිව නිසි පෙර දැනුම් දීමකින් තොරව බව සජිත් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට පෙන්වා දුන්නා. එමෙන්ම එකි සමාගම් සමූහයට අයත් සමාගම් අතරින් සියයට හැටක අධික ශුද්ධ ලාභයක් සිය සේවාදායකයා මෙහි වූ සමාගම උපය ඇති බවත් එකී දක්ෂභාවයන් හේතුවෙන් අනිකුත් සමාගම්වල මූලිකයන් ලෙස කටයුතු කළ වගෝත්තරකරුවන් ද්වේෂ සහගතව මෙම කුමන්ත්‍රණය දියත් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුව පවසා සිටියා. ඔහු විසින් තවදුරටත් කරුණු අනාවරණය කරමින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ ඩීඑස්ආයි සමූහ ව්‍යාපාරයේ වර්තමාන කළමනාකර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ සහ ඩිල්ෂාන් රාජපක්ෂ යන අය මෙරටින් පිට විවිධ පාවාන් හා සම්බන්ධ ව්‍යාපාර ආරම්භ කොට කූටු ලෙස මව් සමාගමේ මුදල් විනිමය නීතිවලට පටහැනි ආකාරයෙන් පිටුවහල් කර වංචා කර ඇති බවයි. ඒ අනුව මෙලෙස සමාගමට අහිමි කර ඇති මුළු මුදල මිලියන 400කට අධික බවද අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. අධිකරණයට දන්ව ඇති කරුණු අනුව අසාමාක් නවල්ටීස් ට්‍රේඩින් එල්එල්සී යන ඩුබායි සමාගම හරහා මව් සමාගමට රුපියල් මිලියන 104ක මූල්‍ය අවභාවිතාවක්ද ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වයි කමියුනිකේෂන් සමාගම හරහා රුපියල් මිලියන 120ක මූල්‍ය අවභාවිතාවක්ද ලේක්ලන් ෆුට්වෙයා ඉන්ටර්නැෂනල් ලිමිටඩ් යන එක්සත් රාජධානියේ ස්ථාපිත සමාගමක් හරහා රුපියල් මිලියන 70ක මූල්‍ය අවභාවිතාවක්ද වශයෙන් අතිවිශාල මූල්‍ය අවභාවිතා සිදු වී ඇති බවද මෙහිදී තහවුරු වී තිබෙනවා. එමෙන්ම සැම්සන් ෆුට්වෙයා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හරහා ඉන්දියාවේද ආයෝජනයක් සිදු කර ඇති අතර එම ආයෝජනයෙන්ද මව් සමාගමට පාඩු සිදු වී ඇති අතර ප්‍රීමියර් සින්තටික් ලෙදර් මැනුෆැක්චරින් ආයතනය හරහා මව් සමාගමෙන් රුපියල් බිලියනකට අධික අපකාර ලබාගෙන ඇති බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය වුණා. මෙවන් පසුබිමක සජිත් රාජපක්ෂ ප්‍රමුඛ රණතුංග රාජපක්ෂ පවුල විසින් මෙහෙයවනු ලබන සමාගම් සමූහයේ ලාභදායීම ව්‍යාපාර කූට ලෙස තමන් අනසකට ගැනීමට සජිත් රාජපක්ෂ එම තනතුරු වලින් ද්වේෂ සහගතව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් පෙන්වා දුන්නා. මෙම ක්‍රියාදාමය හරහා දේශීය වශයෙන් දසදහස් ගණනකට රැකියා සපයන ඩීඑස්ආයි සමූහ ව්‍යාපාරය ඉතා පරපතල අත්බුදයකට නුදුරේ දීම පත්විය හැකි බවටද මෙහිදී කරුණු අනාවරණය වී තිබෙනවා.